අපිට තිබිච්ච ලොකුම අභියෝගය තමයි පෙරපාසල් දරුවන්ට පූර්ණ ආහාර වේලක් උදෑසනට ලබා දෙන එක. පෙරපාසල් දරුවන් 120,000ක් ඉන්නවා. එතකොට දැනට අපිට ලැබිලා තියෙන මුදල ගැන මම තෘප්තිමත් නැහැ. ඒ කියන්නේ රුපියල් 60ක් වගේ තමයි දෙන්නේ. මේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් හැටියට කිසිම ළමයෙකුට බෑනේ රුපියල් 60කින් තින්දි මම ඉල්ලීමක් කරනවා අධිකරු ජනාධිපතිතුමාගෙන් මේක රුපියල් 100ක් කරලා දෙන්න. එතකොට දරුවෙකුට අවශ්‍ය ප්‍රෝටීන් ටිකක් බිත්තරයක් කිරි ටිකක් අපිට ලබා දෙන්න පුළුවන්. ඉස්සර කාලේ නම් ওই පෙරපාසලක් කියන්නේ කොහරි තැනක මොකක් හරි යට ඕගත්තා ළමයි ටිකක් ගෙනත් දාගන්න. නමුත් අද අපි දන්නවා එහෙම බෑ. ළමයෙකුට උගන්වනවා කියන එක වෙනම කාර්යයක්. ඒ වගේම අපේ පෙරපාසල් ගුරුවරියෝ ඉන්නවා 18,333. අපේ ඉල්ලීම මගේම ඉල්ලීම තමයි 2,500ක් දැනට දෙන්නේ. නමුත් මං හිතන එක ඉතාම අඩු කියලා. අපි 10,000-15,000ක් දෙන්න පුළුවන් නම් ගුරුවරියෙකුට යුතුකමක් වගේම මිනිස්සු කොහොමද නැත්තම් කොහොමද කරන්නේ කියන්නත් ලැජ්ජයි. දැන් අපිට වාර්තා වෙනවා මේ ළමා අපචාර එන්නෙම වැඩි වෙනවා. මේ සම්බන්ධව විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් අරගෙන තිබෙනවද? මං තරයේ විශ්වාස කරනවා දරුවෝ අම්මල රට දාලා යන වැඩේ තමයි මේගොල්ලෝ එක විදියකින් දරුවන්ට බලපාන. දෙවනි කාරණය විධිමත් පවුල් පසුබිමක් නැතිකස. අපි ඉල්ලා සිටියා ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියත් දැනුවත් කර සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථවලට CCTV කැමරා හයි කරන්න කියලා. එතකොට මොනවා හරි ළමයට ලිංගික අපයෝජනයක් හරි සිද්ධ වෙනවා නම් මේ කැමරාවලින් ඔප්පු කරන්න පුළුවන්.